සමන්තාචක්කවාලි සූුවතරාගච්චන්තුදීවතා සද්ධම්මන්මනිරාජස්සේ සුනන්තු සග්ග මොක්කෙදන් දම්ම සබෙනකාලු අයංබදන්තා දම්ම සවෙනකාලු අයංබදන්තා සම්ම සබෙනකාලු අයංබදන්ත නමුතස්සේ භගෙවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ नमोत्स्स भगवतो अर्हतो सम्मा स अपि पश्येन सल्लेहि सल्लि सल्लिकतो सय्यो वलवा वोचो යොන්ජත ම්‍යේචසාරතිතිී අපේ ගෞරෝණීය ක්‍රේවත හාමුදුරුවන් වහන්ස සෙදහැපර පින්නතුනි අපි මේ මොහොති දිසූදානම් වෙන්නේ අද දවසට නියමිත ජාතක කතාව දෙශනාතරන්ට, අපි මේ දේශනා කරන්නේ විසි තුන්වෙනි ජාතකය මේ ජාතකයි නම සඳහන් වෙන්නේ බෝජා ජානීය ජාතකයේ කියලා බෝජා ජානීය ජාතකය හිතකොට මේක කඩලගත්තොත් බෝජා ආජානීය ජාතකය එමනතම් බෝජා ජානීය ජාතකය මේ ජාතක කතාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ටේදුනේ සැවැත්නුවර ජේතවානාආරාමය වැඩීන්න අවස්ථාවකදී එ බුදුරජාණන් වහන්සේ අවස්ථාවදි ජාතක කතාව දේශනා කළේ වීරි අතඇරපු හාමුදුරු නමක් ගැන අරමුණු කරගෙන මලන්ට. අද අපි අතින් කොච්චර වීරි අතෑරෙනවාද. බුදුරජාණන් වහන්සේ දවස කොයි තරං හාමුදුරුවරු වීරි අතඇරල තියෙනවාද. මික බෑ අපට කරන්ට මේ විදිහෙට භවනා කරගන්ට බෑ මිනිවනාපට දකිින්ට බෑ අදී වසයෙන් බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳගෙනම උනාාන්සේගෙන් ධර්මශ්‍රවනය කරළම වීරි අතෑරපු අය මේ ජාතික කතාතර අපි කොච්චරක් ඇහවාද එතකොට එතින්දී කොයි තරං හාමුදුරුවන් වහන්සේලා මේ වීර අත ඇරලා තියෙනවාද අපේ වීරී අතෑරැහැන හැටි බලන්ඩකෝ ඊට වඩා කොච්චර හොඳින් අපට පේනවාද සමහර වෙලාවට අපි හොඳී ධර්මස්ශ්‍රවනය කරලා ඒ ධර්මය අපේ සිතට වැදුඩාම අපි නොඒක් දේවල් සිතනවා. දැන් මේ අද ඉඳල මම් මෙහෙමකරන්ටෝනෑ. අද ඉන්දලම් මම භාවනා කරන්ටඕනෑ. අද ඉඳලම් මම හැමදාම බුද්ධ පූජාව බෝධි පූජාව මේවා සිද්ධ කරන්ටඕනෑ. මේ ආදීවාසෙන් අපේ සිත් තුලත් එහෙම පහළ වෙන වනේද. ඒම පහල වනාට දවසත් දෙකක් කරගෙන යනකොට ටික දවසක් යනකොට හිෙමින් හෙමිින් ඒක අඩුවිලා යනවා. ඊට පස්සේ, නැවතායි බනහනකොට නැවතායි ධර්මී තුළේ දිනකොට නායි අපට වීරියයක් ඇති වෙනවා නෑනෑ දැම්මං කරන්නට මෝනෑ. මෙආදී වසින් අපේ සිතත්්‍යහෙමනි. බුදුරජාණන් වහන්සේ දවස වැඩහිටපු හාමුදුරු අන්වහන්සේලාටත් මේ වගේ සිතිවිලි පහළවෙනවා. ඉතිං, හාමුදුරු නමක් එහෙම වීරියයාතරලා මේ ධර්මීන් මට ප්‍රයෝජනයක් ගන්ට බැහැයි කියන මේ අදහස ඇතිකරගෙන මම වත් පිළිවෙච්චරනවා ධර්මශ්‍රවනය කරනවා ඇප උපස්ථාන කරනවා මීටික විතරක් සිද්ධ කරනවා කියන හැ ගීම ඇති කරගන්නවා. තිවීරි අආතාරිනවා කියලකනකොට අතෑරලා තියෙන්නම භාවනා කරන්නට විදර්ශනා වඩන්ට තියෙන වීරීමම තමා අතෑරලා තියෙන්නේ විදර්ශනා වඩනක අපහසු දෙයක් පහසුම දෙයක් නෙමේ සමත භාවනාවක් වඩනක පහසුයි නමුත් ඊටත් වඩා පහසුයි විදර්ශනා වඩනක ම පුංචුපමාවක් කියන්න. දැගිතන්ට අපේගේ ඇතුලේ සතෙක් ඇත කරලා හරි මනව හරි ගඳගහන දෙයක් වැටිලා තියෙනවා. දැන් අපට මේ ගඳගහන දේ ගඳ නැතිකරගන්ට පුළුහංකමක් තියෙනවා වහල දාලා වහල දැෙන් පස්සේ ගඳ නෑ. නමුත් අර ගඳගහන ද්‍රව්ිය යටවෙලා ඇතන තියෙනවා. කොයිවිලාව අරි ස්මතුුණොත් නැවත ගඳගහනවා. යම් කෙනකුට පුළහන්ක මක් තියෙනව නම් මේ ගඳගහනදේ. අයිංකරල දමන්ට අයිංකරල දමනකොට බලන්ට ගඳ ගහනදී ළඟටම යන්ට වෙනවා. ඒක අපි අතකිට්ටුවටම එනවා. එතකොට අපට අර එන ගඳ සැර කොච්චරාමාරුද. තුරින් ඉඳල වහල දානකොට එහිමිකක් නෑ. දෙ මලන්ත ඒක අරගෙන ගිහිල්ල ගෙයින් එළියට ගිල්ල දුරට ගිහිල්ලා වෙනත් තැනකට දා දානකම්ම අයිංකල්ල දමනකම්ම අර ගඳ අපි ලඟින්ම්ම තියෙනවා. ඒවගේ තමා විදර්ශනාව. පහල දැම්ම වගේ තමා සමතිය. හැබැයි අයිංකල්ල දැම්මයින් පස්සේ ආය ආපහු ගඳක්කින්නෙම නෑ. එක අපි හොඳින් දන්න නේ ආයාආපහු අපට ගඳ ඉන්නෙම නෑ ගඳ සම්පූර්ණයෙන් අපි අහකටම ගිහිල්ල දැම්මඒ ගඳ ගහන ද්‍රව්‍යේ ටික. වහල දාපු අපට කොයි වෙලා විහරි අරක ඇරුණොත් අපපහුකඳේෙනවා. ඉවගේ සමත භාවනා වඩල නීවර්ණයට පච්චරගෙන හිටපු අපට නැවත කොයි මොහොත හෝ කෙලෙස් නීවරණ සංයෝජන මෙ අක්කුසල දහම්මතු එෙන්ට පුළුවන්. නමුත් අරවිදිහට කරන එක මාරුයි. මේී නිසා තමයි මේ බොහෝමය මෙ වීරී අත්හරිඉන්නේ. අද අපි ආතාරීනවා වගේම එදා බුදුරජාණන් වහන්සේ දවසත් මේ වගේ හාමුදුරුවන් වහන්සේලා වීරි අතෑරයා. වීර අතෑරපු හාමුදුරන් වහන්සේ අරමුණුකරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තිරිසන් ගත සතුන් පවා වීරයෙන් වැඩකරනවා. ඇයි ඔබට වීරියෙන් වැඩකරන්ට බැරි කියලා බුදුරජාණන් වහන්සේ, මේ හාමුදුරු අරමුණු කරගෙන ප්‍රශ්න කරනවා. එවෙලාව්‍ය අනික් කාහාමුදුරන් වහන්සේලා ස්වාමින්‍යීන් වහන්ස ඒ සිද්ධිය අපි දන්නේ නැහැ අන්නේ සිද්ධියාපට දේශනා කරන්ටයි කියලා රාතනා කරනවා. අවස්ථාාවදි ලෞතරා බුදුරජාණන් වහන්සේ මිජාතක කතාව දේශනා කරනවා. අපි දන්නවානේ ජාතක කතාව අරම්භ වන කොටමයි අටගිය දවස බ්‍රහ්මදත්තනම් රජ කෙනෙක් රාජ්‍ය කරන කාලෙහි. එමනම් යටගිය දවස කොයිද බරනැස්් නුවර බ්‍රහ්මදත්තනම් රාජ්‍යෙක් රාජ්‍ය කරනවා. ඉරිින් රජ්ජුරුවෝමම බොම හොඳින් රාජ්‍ය කරගෙන යන අතර තුරද. රජ්ජුරුවන්ගේ හිටියා, බෝජාජනීය කියලා අසෙක් ආජානී අස්සෙක්. දැ මේ බ්‍රහමදත්ත රජ්ජුරුවන්ට හිටිය ආජානී අස්සෙක් බෝජාජනීය කියලා ආජානීය කියල කියන්නේ අස්සෙන් අතර ශ්‍රේෂ්ඨත මාස්සයෙක්. ඒ අස්සයට යමක් අනකරන්නට ඕනෙනෑ ගහන්ට කෝටියා කෝට්ටුවක් ඉස්සුවොත් එහෙම ඒ සතා හිතනවා හරි ලැජ්ජාවට පත්වෙනවා මොකද ඒ අස්වයා දන්නවා අසරුව නැත්තං තමන් පිටේ නැගලයානෙක් කෙනා දැන් මේ දේ හිතන්නේ දැම්මේදේ මංකරන්ට ඕන ඒ නිසාඒ අස්වයා ය සිතන මාත්‍රයෙන්ම එසියලු කටයුතු සිද්ධ කරනවා එනිසා කවිටක් කිස්සුවත් කොටුවක් කිස්සුවොත් ඒ අස්වයා හරි ලැච්ජාවටට පත්වෙනවායි කියනවා ආජානී අසයෝ බොෝම ශක්තිමත් බොහොම ගුණවත් මේ අස්වයින් හ හැටියට ආජානී අස්වයෙන් හඳුරණනව ආජානීය පුරුෂයෙන් ආජානය රෘක්ෂභයින් අදීවසයෙන් ආජානීය හස්තිීන් අදීවසයෙන් විශේෂ අය මේ ආජානීය වසයෙන් විස්තර කරනවා බුදුරජාණන් වහන්සේටත් ආජානීය කියන නමත් නමිුත් ුදුරජාණන් වහන්සේ හඳුන්නනවා ස්්‍රේෂ්ට උත්තම පුරුෂාණන් වහන්සේ වසයෙන්. ඉතින් මේ භෝජාජනීය අස්වයට මේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ බෝම හොඳින් සැලකුවා. ඉතාමිහිරි ආහාරපාන දුන්නා නිදාගණ්ඩ තියෙන තැන ඉතාමත්ම පහසුවෙන් නිදාගණ්ඩ සකස් කරල දුන්න. නිතර සුවඳ දුම් එවගේ සුවඳ පහන් දල්වල තිබුණ. මෙ අත්සුයට යම් සච්කාරයක් සම්මානයක් කළ යුතුද සියල්ලුමද මේ බහමදත්ත සජ්ජුරෝ සිද්ධ කලා අස්සයා හොඳින් බලාගත්තා. ඉති මෙීම කාලිය ගත වෙන අතරතුරද මේ රටේ රජ්ජුරුවත් ප්‍රසිද්යි රටත් ස්වස්ත්‍රිකයි එවගේ මාජානී අස්වයක්කිඉන්න බවද දන්නවා. එනිසා රටවල් හතකින් රජවරු හදදෙනෙක් ඇවිදිල්ලා මේ රාජ්‍ය වටලගත්තා. රට අල්ලකන්ට. එම වටලගෙන රජ්ජුරුවන්ට හසිපත අසිපතයික හසිපතක් කියල කියන්න මේ පණවිඩියක් යවනවා රජ්ජුරුවන්ට බ්‍රහමදත්ත රජුරුවන්ට යටත්වෙන්ට එම නැත්තන් යුද්ධට සූදානාවෙන්ට කියලා. මේ හසිපත ලැබුණයින් පස්සේ රාජ්ජුරුවෝ ඇමති මණ්ඩලේ රැස් කරවනවා. රැස් කරලා මේ අර රජ්ජුරුව අත් දෙනා පිළිබඳවත් ඒ යුද්ධ ශක්තිය පිළිබඳවත් මේයයි සාකච්ඡා කරනවා. ඉතින් ඊට පස්සේ රජ්ජුරෝමයේ ඇමති මණ්ඩලයෙන් ප්‍රශ්න කරනවා දැන් අපි මොකක්ද කරන්නේ කියලා. සියලු දෙනාගේම ඒක මතික තීරණයක් වුණා මහරජතුමනි ඔබතුමා යන්ටිපා යුද්ධට මේ අසරුවෙක් හැඳවලා බෝජාජනී අශ්‍යාව යවන්ට යුද්ධට. බෝජාජනී අස්යට යම්හකින් අසරුවත් එක් ඒ කටයුතු බැර වුණොත් අපි ට පිළියම් යුදමු කියලා මේ ඇමති මණ්ඩලයත් රජ්ජුරෝත් සාකච්ඡා කරගත්තා. ඉතින් ඒ අනුව මේ බ්‍රහ්මදත්ත රජ්ජරුවෝ හොඳම අසරුවෙක්ගන්නනවා නලයි අස්සරුවාග හනවා ඔබට පුළුවන්ද මේ රාජවරු හදදිනා පරාජයට පච්චරලා මේ රට බීරකන්්ට කියලා එතකොට මේ අසරවා මනුස්සය ප්‍රකාශ කරනවා මහ රජතුමනි මට ඒක කරන්ට පුළුවන් එතකො හන ඔබට බොනවා දෝන කියලා මේ අසරුව කියනවා මට විශේෂයෙන්ම භෝජාජනී අස්වයා ඕනෑ බෝජාජනී අශ්‍රයා ඇතුළු තවසේනආවශ්‍යයි තවාසුන් අවශ්‍යයි. ඒ බෝජාජනී අස්්‍රයා ලැබෙනවනන් මම මේ යුද්ධ කරලා මේ කටයුදත්ත සිද්ධ කරන්නන් කියලා. රජුරුවෝ බොහොම සතුරට පත්වෙනවා බෝජාජනී අස්වයත් ඔබට කැමැති විදිහට තවාසුන් තවසේනාව අරගන්ටයි කියලා මේ රජ්ජුරුවෝ මේ අස්වාරෝහකයට පවසනවා. මෙ අමකද කරන්නේ. බෝජාජනී අස්වයා සරසගන්නවා මේ යුද්ධට යන්ට පුළුවන් නිවිදියට සන්නහා සන්නද්ධ කරගන්නවා. යුද්ධෙකට යන්ට පුළුවන් විදිට, යුද්ධට අවශ්‍යදේවල් සකස් කරගන්නවා. එම සකස් කරලා මේ බෝජාජනී අස්වයත් අරගෙන යනවා. ගිල්ල කිිට්ටු වෙලා පෝජාජනී අස්වයට නැවතත් මිරි ආහාර පාන දීලා, බෝජාජනී අස්වයට ප්‍රකාශ කරනවා ඔබත් මමත් දෙන්නම යපෙන්න්නේ රජ්ජුරුවෝ නිසා රජ්ජුරුව අපට කිසි ම අඩුවක් නොකට හැම පහසුකමක් මදීල තිබෙනවා එහමනන් අපේ යුතුක මතමා රජ්ජුරුවොත් රාජ්‍යත්තා රක්ෂා කරගන්න එක ඉන්සාපි මේ දේ සිදු කරමු කියලා බෝජාජනීය අස්සයට ප්‍රකාශ කරනවා. අස්වයත් එක කැමති වෙලා බෝජාජනී ආස්වයා ප්‍රකාශ කරනවා අපි යුද්ධ කරලා රජ්ජුරුවෝ මරලදානය නැතුව රජුරුවෝ ජීවිතත් ප්‍රහාණයෙන් අල්ලගෙන රජතුමාට භාර දෙමු. පළවෙනි රජුරුව එක යුද්ධ කරලා. ඒ රජ්ජුරුවන්න අල්ලගෙන ආපහෝ රාජ්‍යයට භාර දෙනවා. එවාසේ දෙවැනි රජ්ජුරුවොත් එක්ක, විදිහටම යුද්ධ කල්ලා රජ්ජුරුව අල්ලගෙන මේ බෝචාජනී අස්වය බොහෝම දක්ෂාස්වයෙ අපිවනේ ආජානීය කියලා. එසා බොහොම දක්ෂයි බොම නුවනක් තියෙනවා හිතල කටේතු කරන්නට පුළුවන්. ඉනිසා දෙවෙනි රජ්ජුරුවෝ තර විදිහමටම ජීවගානී අල්ලගන්නවා. ඊළඟට තුන්වෙනි රජ්ජුරුවෝත් අල්ලගන්නවා. අතරවෙනි රජුරෝ පස්සනි රජ්ජුරුවෝ රජවරු සියලු දිනාම අල්ලගන්නවා. හයිවිනි රජ්ජුරුවේක්ක යුද්ධ කරන්ට ගිහාම මේ බෝජාජනී ආස්්‍රයට හසිපත් පහරක් නැතන් කඩු පහරක් වදිනවා. බෝජාජනී අස්වයා බොහොම අපහසුවට පත්වෙනවා. එහෙම වුණත් හයිවිනි රජ්ජුරුවෝ තල්ලගෙන බාරදිනවා.මිවිලාවිදිී අරාසරුව කල්පනා කරන වාස්වයා දැම් බොහොම පහසු ඉල්ලි කලාගෙන යනවා. කරන්න්ඩ දෙයක් නෑ ආයි ආපසු ගිනල්ලා අස්වයට කෙලින් ඉන්ටවත් පුළහන්ක මක්නෑ අස්වය නිදාගන්නවා. නිදාගෙන අර අස්වයායට බැඳල තිබුණු අ යුද්ධිට යන ඇඳුම් ලිහිල් කරනවා. වෙනත් සරසනම වෙනත් අස්වේකයේ සන්නද්ධගත කරනවා. මේ හත්තනිි රජ්ජුරුව එක්ක යුද්ධෙටයන්ට. අර ආචානීය අස්වයා අරින්ටවත් අපහසුවෙන් ඇස්පියාගෙන ඉන්නේ. නමුත් අස්වයට මේක ඇහිලා අස්වයා ඇස් ඇරලා නිදාගෙන ඉන්න ගමන්ම ප්‍රකාශ කරනවා මපි මෙහම නින් දෙ හිටියට මාජානී අස්වයෙක් ද. එනිසා මේ රජ්ජුරුවන්න්න පරාජයේ කරන්ට පුළුවන් මට විතරයි. අනි කස්වේෙක් සූදානම් කරන්ට එපා එහෙම ඔබත් අස්වයත් නැසෙන්ට පුළුවන් මාවම සූදානම් කරන්ට කියලා මේ අස්සාරෝහෝකයට පවසනවා. ම ප්‍රකාශ කළයින් පස්සේ මේ අස්වාරෝකයා රෝහකයා මොකද කරන්නේ අර අනි අස්වයා සරසනක සකස් කරනක නතර කල්ලා අර භෝජාජනී අස්වයා මාරගෙන අස්වයාට අර තුවාල වලට බිහිද්ගල්ලුල බිහිදත් දමලා ඊට පස්ස නැවත අස්වයා යුද්ධට සූදානම් කරනවා මේ යුද්ධිට මේ අස්වයාත එක්ක ගිහිල්ල යුද්ධ කරනවා යුද්ධ කල්ලා හත්තෙනි රජ්ජුරුවෝ තල්ලගන්නවා. දෙැන් රජවරු හදදිනාම ජීවක් ග්‍රහණයෙන් අල්ලගත්ත සේනාවත් එක්ක.ඒයි විනාස කලී නෑ මරල දැම්මිනෑ. ඉතිං මෙහෙම කරලා මේ අස්සාරහෝකයාභෝජාජනය අස්වයාත් අ සේනාවත් සමඟ රජ්ජුරුවන් මේ බව ප්‍රකාශ කරන්ටේ නවා රජරුවන්ට නත්මක දැනගෙන මේ බෝජාජනී අස්වයා තුවාල වන බව දැනගෙන කඩු පහරක් වැදුන බව දැනගෙන බොහොම දුක්කසේ ඉදිරියට එනවා. එවිලාවිදි. බෝජාජනීය අස්වයා ඇතුළු මේ රජ්ජුරුවට ප්‍රකාශ කරනවා මේ අස්වාරෝහෝකයක්ත් මේ සියලුප්කත් බෝජාජනී අස්වය ප්‍රකාශ කරනවා මහ රජතුමනිින් මේ එක රජකෙනෙක්වත් මරණයට පච්චරන්ටිපා. මේ හැම රජවරුන්ටම අභේධානයදන්ට ඒ රජ්ජුරුවරුව එක්ක ගිවිසුමක් ඇතිකරගන්ට ඒ රජුරුවෝ පොරොන්දු කරවගන්ට නැවත ආය යුද්ධයකට එන්නේ නැතේ කියලා යයි සමඟ මිත්‍රව රාජිය සිද්ධ කරන්ට මහ රජතුමන යම් තරමක් මේ අස්සාරෝහකයට අත් මටත්යන් දෙන්න දේවල් තියෙනවනන් සියලුමදේ මේ අස්වාරෝහෝකයට දෙන්ට. එ සියලු සච්චාර සම්මානයන් මේ අස්වාරෝහෝකයට දෙන්ට. මේ අට දීලා ඒ කටයුතු සිද්ධ කරන්ටයි කියලා මේ බෝජාජනී අස්වයා මහරජතුමාට ප්‍රකාශ කරනවා. එප මනක්නෙවෙයි මහරජතුමාට නැවතත් ප්‍රශකාශ කරනවා මහරජතුමනේ මේ ආරාට දසරාජධර්මයෙන් යුක්තව පාලනය කරන්ට. ඔබතුමා දන්දින්ට සිල්රින්ට රාජ්‍ය දසර රකින්ට රාජ්‍ය කරන්ට බොහෝ මිනිස්සුන්ට කළ යුතු දෑ සිද්ධ කරන්නට බොෝ පපුන්නේ ධර්මයන් සිද්ධ කරන්ටයි කියලා. රජ්ජරුවන්ටත් මේ අස්වයා බෝජාජනී අස්සයා අවෝ අද කරනවා එමනැත්තම් ප්‍රකාශ කරනවා. රජජුරුවත් බොහොම සතුටින් පිළිගන්නවා. හිට පස්සේ අරභෝජාජනීයා වැදල තිබුණු අර යුද්ධිට ගිය ඇඳුම් ලෙහෙන කොටම අස්වයා අරතුවාලේ නිසා මැරිලෑනවා. මැරිල වැටිෙනවා. ඉතිං රජජුරුවෝ බොහෝමදුකොට පත් වෙලා මේ බෝජාජනී අස්වයාගේ, ආදාහන කටයුතු සියල්ල ඉතා මැනවින් සිද්ධ කරනවා. ඉතා මැනවින් සිද්ධ කරනවා දැක්විය යුතු ගරුබොහුමන් සියල්ල මදක්වනවා. ඉවගේ මර අස්වාරෝහකයට යුද්ධට අස්වයා ගෙනිච්ච ගිය අස්වාරෝහොකයට දිය යුතු ධනයදීලා ගම්මරදීලා නොඒ කුත්තිදේ සැපසම්පද්දීලා රජ්රුවෝක ටත් බෝම සත්කාර සම්මාන කරන්ටයේ දිනවා ඒ සියල්ල සිද්ධ කල්ලා අල්ලගත්තු රජවරු ගන්නගෙන ඒ රජවරුන් සමගසාකච්ඡා කරලා ඒ රජවරුන් සම මිත්‍ර සම්බන්ධය ඇතිකරගෙන අයි කවදාවත් යුද්ධටනි නෑ කියලා සපත කරවාගෙන ඒ රජවරුත් බුදාහරනවා රටවල් වල රාජ්චය හොඳින් කරගෙන ඉන්න හැටියාට අවවාද කරලයි ඒ රජවරු ඒ රටවල්ලලට යවන්නේ ඉතින් නොයෙක්ුදි තෑගි බෝගත්්දී ල තමයි මේ බ්‍රහ්මදත්ත රජුරුවෝ මේ රජවරුන්ව ආපසු පිටච්චරවන්නේ ඉතිං මේ රජතුමත් දසරාජ ධර්මයෙන් ප්‍රොම හොඳින් රාජ්චය කරනවා රාජ්‍ය කරනවා එ දසදා රාජ ධර්මයෙන් රාජ්‍ය කරලා රජුරුවෝත් බොහෝ පොන්නේ ධර්මයන් සිද්ධ කරලා රජ්ජුරුවොත් මිය පරලව යනවා. රජ්ජුරුවෝත්මිය පරලව ගීල්ල දිවිලෝක විපදිනවා කියලා විස්තර කරනවා. හිටින් මේ දසරාජ ධර්මය කියලා කියන එකත් අපි වචනයෙන් හරි චුට්ටක් හරි දැනගම්ම දානය සීලය පරිත්‍යාගේය ඉර්්චු භව මුොර්දු භව වගේ තපස කරෝධ නොකිරීමවගේ අවිහිංසාව ඉවසීම අවිරෝධ භව එ මේ දායට තමා දස රාජ ධර්මය කියලා කියන්නේ එකන්නේ ධානය ශ්‍රමණ බ්‍රාහ්මනාදී අයට කෑයුතු බියුතු යම්කිසි දෙයක් තියෙනවද ඒ දෙනේවා දානය හැටියට හඳුන්නනවා ගට රජ්ජුරුවෝන්ට ප්‍රකාශ කරන්නේ ධන්තින්ටයි කියලා එවගේම ප්‍රාණගාත අදත්තාදාන කාමමිච්චාචාර මුසාවාදාදී කොටති මෙන්න මේ සීලයන් රකින්ටයි කියල තම සීලේ හැටියට විස්තර කරන්නේ එතකොට ඒ තමයි දස රාජධර්මයේ දෙවැනියක එළකට පරිත්‍යාගේ එක එල කියන්නේ රටේ ඉන්න අනිත් අය වෙනුවෙන් ීතුයම් පරිත්‍යාගයක් තියෙනවනම් පරිත්‍යාගයන් සිද්තකරාන්ටඕන දුප්පත් මිනිස්සුන් වෙනුවෙන් එක කටයුතු සිද්ධ කරන්ටෝනේ වගේීම ඒ රාජ්‍ය වෙනුවෙන් කාලය ධනය ශ්‍රමය මිසිියල්ල අනිත්තයි වෙනුවෙන් කරන්ටෝනෑ. එක පරිත්‍යයාගය හැටට සඳහන් කරනවා. ඉළඟට ඊර්්‍යුමත්තෙන් ටෝනෑ අකුසල ධර්මයන් නොකර කුසල ධර්මයන් කරන්ට රටේ යහපත පිණිස තමන්ගේ යහපත අතාඇරලදාලා. රටට යහපත පිණිස, ඉර්චුමත්වතීරණ ගන්ටෝන, ඉර්ජුමත් භව ඇති කර ගන්ටෝනෑ. ඒවගේ රජ්ජුරුව මොර්දුවෙන් ටෝනෑ. අද පරුෂ වචන හැසිරම් වලින් තොරව මොර්දු භාවියට පත්තින්ටෝනෑ.වගේ තපසතිෙන් ටඕනැ කෙලෙස් තවන, ගේ අකුසල දහම් දුරු කරන සිතක්තියෙන් ටෝනේ තපසක්තියෙන් ටෝනෑ. ඒවගේ ක්‍රෝධ නොකරන්ටෝනෑ එද ක්‍රෝදී කලිකනි ගහන බනින ඒවා සිදු නොකරන්ටෝනෑ එතකොට ඒ ක්‍රෝධ නොකර අටයුතු කරන්ටෝනෑ ඉවගේ අවිහිංසාව ඇති කර ගන්ටෝනෙ තව කෙනෙකුට හිංසා නොකරයින්ටෝන අවිහිංසාාව ඇති කර ගන්ටඕනේ වගේ ඉවසීම ඇතිකර ගන්ටෝනේ. නොඉක්දවල්ලොලදී ඉවසීම ඇතිකර ගන්ටෝන. වගේ අනිත් අය වෙනුවෙන් විරුද්ධව කටයුතු කරන එක නතර කර ගන්ටෝනය. අවිරෝධ භාවේ. මෙන්න මේ දහය හඳුන්නනවා දස රාජධර්මය කියලා. මොකද රජ්ජුරුවෝ හොද වෙන වනං. රට කොච්චර හොද වෙනවාද කියන එක අපීට දැන් හොඳට මධදකින් තියෙනවා රේනිසා මේ බෝජාජනීය අස්වයා රජ්ජුරුවන්ට අවවාද කරන්නේ අනුශාසනා කළේ කොහොමදම දසරාජ ධර්මයෙන් යුක්තවෙන්ට ඔබ සිල්හකින්ට ඔබ ඔහොඳින් කුසල දහම්මඩන්ට මේ ඉවගේ දන්දෙන්ට කියලා මේ දසරාජ ධර්මයෙන් යුක්තව රාජ්‍ය කරන්ටයි කියලා මේ අස්වයා රජ්ජුරුවන්ට ප්‍රකාශ කළ. ඉතින් මේ ජාතකයේදී විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ අරහාමුදුරුවන් වහන්සේලාට දේශනා කරනවා. අස්වඒක් පවා මේ වගේ දැඩි ගිලන්ගතියට පත්වෙලා ඉන්න මොහොතකද එකල කියන්නේ අස්වයා ගිල්ලේ වැැක්කෙරෙමින් තිබෙනවා. අස්වයාට නැකට ගන්ටවත් ශක්තිය නැති වෙන තරමටම ගියා. එහෙම ඕන මොහොතේකිදත් රජ්ජුරුවෝ වෙනුවෙන් යුතු කම්මිෂ්ට කළා අපට කන්ට දෙන්නේ අපට ඇප උපස්ථාන කළයන්නේ අපිට මේ සියලු කටයුතු සිද්ධ කළේ රජ්චරුවෝ එනිසා ඒ සියලු දේවල්ලොල්ට මම ජීවිත පරිත්‍යයාගේ කරන්නට ඕනෑ කියන එහෙම උනත් මම කරනවා කියන හැඟීමෙන් තමාර හත්තනි රජ්ජරෝත්ත එක්ක යුද්ධටකිය එම නංහිතන්ට එවැනි වීරියයක් මේ සත්තුන් පවාතුළතිබෙනකොට ඇයි ඔබ වීරිය නොකර ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ මිහාමුදු්‍රණන් වහන්සේ අහනවා. එහෙම මේ ජාතක කතාවේ මේ වීරිය පිළිබඳවත් වගේ කළගුණ සැලකීම පිළිබඳවත් ොකද මේ අස්වාර ෝහෝකයක් අ භෝජාජනී අස්වයත් රජ්ජුරුවන්ගෙන් ලැබුණු සැලකිලි සම්මාන සච්චාරයන් අමතක කලී නෑ. එ රජ්ජුරුව අපට කරන්න ලද දේවල්ලොට අපි ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු සිද්ධ කරන්නට ඕන කියලා තමයි යුද්ධිට ගියේ. හත්තෙන රජ්ජුරු වල්ලගන්ට කියත් දුර්ුවල තත්ත්වයට පත්වෙලත් එක නිසාමයි. ඉතිං එහෙම වීරිය වඩන වනං ඇයි මෙ වීරිය නොවඩ ඉන්න කියලා හාමුදුරන් වහන්සේගෙන් අහල චතුරාර්ය සත්‍ය ධර්මයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.ඒ චතුරාර් සතති ධර්මයන්ගේ දේශනා වහගෙන හිටපු ඒ හාමුදුරන් වහන්සේලා මාර්ගඵලයන්ට සෝවාන් පලයට පත්තිෙනවා. ඉනිසා උණහන්සේ වීරිය වඩන උතුමෙක් පවට පත්වෙනවා මේ ජාතක කතාව. ඉරි මේ ජාතක කතාව අන්තිමටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එදා බරණැස්නුවර බ්‍රහ්මදත්ත රජ්ජුරූ වසයෙන් රාජ්‍ය කලේ මේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ. එදා බෝජාජනීය අස්ව ඇහැටියට ආජානී අස්වේ කැටියට වාසේ කළේ මම්මමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එකට කියනවා පූරුව පරසන්දි කලපනවායි කියලා. නිසා ඒ දේශනාව සිද්ධ කරලා මේ ජාතක කතාව අවසන් කරනවා මේ මේ ජාතක කතාව, අප ජීවිතවලත් වීරිය වඩාගන්ට කළගුණ සැලකීම පිළිබඳව හිතන්ට ඉතාමත් මොහොද අවස්ථාවක් කියන බව මේ මොහොතිදි සහිපච්චරනවා මේ තමා විසි තුන්වෙනි ජාතකය බෝජාජනීය ජාතකය ඉරි අපටම ජාතක කතාව පිළිබඳව මේ එයමක් සාකච්ඡා කරන්ත තියෙනවනං. අවස්ථාව තියෙනවා ඉනිසාමී අවස්ථාවද අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු එමනැත්තං අදහස් සිදරි පච්චරන්ට අලුද්ධයක් ඉදිරිපච්චරන්ට මික අනුව අපට පුළහන්ක මක් තියෙනවනන් ඉටමී අවස්ථාව. අපි එහෙම සාකච්ඡා කළ යුතුය මක්තියෙනවනන් අවස්ථාවේ සාකච්ඡා කරමු නිජාතක කතාව පිළිබඳව ද අපට කාලවිලා තියෙනවා දැන් අපි සතියකට එක ජාතක කතාවගානේ දැන් ජාදක කතා විසිතුනක් මේ වෙනකොට දේශනා කළා. ඉතින් ග අවුරුද්දේ අි පටන්ගත්ති වස් කාලේදී ඒදායිඳලා සෑම සිකුරාදා දවසකම යම් මේකින් විශේෂහීතුවක් නිසා බැරියුණොත් තැරෙන්ට අනික් සිකුරාදාදිනයන්නේ මේ ජාතක කතා දේශනයාව සිද්ධ කරගෙනාව මංහිතන්නේ බුදුරජාණන් වහන්සේ කොහොමද පාරමිතා ධර්මයන් සම්පූර්ණ කළේ කොයිතරං මේ වෙනුවෙන් කැපවීමක් සිද්ධ කලාද කියන බවත් එවගේ මොන්වහන්සේ කොයිවිදිිය නොුවනින් මෙහේවල කටේතු කලාද කොහොමද කටේතු කළේ සත්තු බවට පත්වෙලා කොයිවිදියටද හිතලා කටේතු කළේ අර ජාතක කතාවක මතක ඇති වැද්දි අර ගහට නැගලා ගයි ගෙඩිකන්ටේන මුවාව අල්ලගන්ට උත්සාහ කරලා ගහ ළඟට කිිට්ටු නොවී බෝසත් මුවා මේ වැද්දූ ඉන්ට පුළුවන් කියලලා හෝදිසියෙන් ගා දෙස බලලා වැද්ද ඉන්න බව දැනගෙන එන්නේ නැතුව දුරට වෙලා හිටියි බලට කොච්චර මේ සතෙක් වුණත් කොයු විදිහට කල්පනා කල්ලලා වැඩ කලේ කියනි අපට හොඳට තේද්‍රම මේ ජාතක කතාවලදී. නේද ඒ නිසා ජීවිතයේ බේරගත්තා දෙව්දත්තා මුදුරුවන්ගෙන් ජීවිත බේරගත්තු හැටි පිළිබඳව බුදු හාමුදුරන් වහන්සේ ඉජාත කතාව දේශනා කළා. ඉරේතන්ට ඒ විදිිය සත්තු වෙලාපවා බොම නොුවනින් කටයුතු කිරීමේ හැකියාවක් තිබුණා පාරමී ධර්මයන් සම්පූර්ණ කන්නකොට. ඒ එ නුවනින් යුක්තවා අපට ජීවිතයේ කටයුතු කරන්නට අවශ්‍ය නිසයි බුදුරජාණන් වහන්සේ මේවා අපට කියලදීලා තියෙන්නේ. නිසා නුවනින් සල කළ බලල වනතන් කල්පනාවෙන් හිතලා බලලා, වැඩටයුතු කරන්නටඕන කොහොමදකිෙනීමේ විදිහයට ජාතක කතා විසිත්තුනම මංහිතන්න කාටත් චිකටික හරි මතකයි නලපාන ජාතකයහම කොහොමද තමන්ගේ පාර්මීතා ධර්මයන් තමන්ගේ ගුණධර්ම අධිෂ්ඨාන කලේ. ගුණධර්මයන්තුළින් තමන් කොහොමද ඒ හොඳ දේවල් අනිත් අයි වෙනුවනුත් සිද්ධ කලේ ගුණධර්ම බලය තමන් කොහොමද පාවිච්චි කල කියනේවයම. අපට මතකයි ඉනිසා මේ ජාතක කතාශ්‍රවනය කිරීම ජාත කතාවන් අපේ ජීවිතය පැවැත්මට අපේ ජීවිත අපි ජීවත්තෙන් ටෝන ඒ ජීවිතයේ අපට එන ප්‍රශ්න බාධක කරදර කොහොමද විසඳගත්තේඒ ප්‍රශ්න බාධක එන්නේ නැතිව එවත් දොරදිම අපින් අයින් කරගත්තෙ කොහොමද කරුණු තමයි මේක තියෙන්න්නේ ඉතිගේ වගේ මාර ආහාරයට ලොල්ලිලා හාමුදුරන් වහන්සේලාර මේ සත්තු ඒ නිසා ජීවිතය විනාසයට පත්තෙන්ට ගිය තැන්ගහම අපට මතකයි එනිසා අපි කොහොමද ජීවිතයේ ගත කරගන් ඕනැ කියන බව ජාත කතාවලින් අපට මනාව පැහැදිලි වෙනවා තින්තාව ඉදිරියට ජාතකතා තවරහසයක් තියනවි දියදන්නවා පන්සිය පණහක් එරං අපි හැකි තර්මක් අපි ජාත කතාටික කතා කරගම්ම හොඳයිහෙමනන් අපි අවසන් කරමු මහිතන්නේ විශේෂ මොකුත්හනි නැතුව අගේ හිංසා කල්පනා කරගන්ට මේ අද දවසේත් මේ බෝධාජනීය ජාතකය අපි දේශනා කළේ ඉතින් මේ අද මේ සිදුකරපූදාරෝතුම් කුසල ශක්තිීන් අපි පළමයෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. බුද්ධ පූජාබෝධි පූජාමය කුසල ධර්මයන් ඇතුළු මෙ සියලුම කුසල ධර්මයන් ඔබ අප හැම සියලු දිනාසුරකින මේ ආයතන සුරකින අල්පේසාක්්‍ය මහයේ සාක්‍යආදී කොටති සියලු සම්මය දෘෂ්ටික දෙවියෝ සියලුම පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් විත්වා සැපවත්තේවා සැපයන්ගෙන් සැපයන්ට පත්තේවා, සියලු දිනාමවද බුදුසසුනද අපේ ගේදොර වතුපිටි ඉඩකඩම් රැකී රක්ෂාදී සියලු දෑද දෙවියෝ සුරකිත්වා ශේෂයෙන්ම අද දිවාදානමය පොන්නේ ධර්මය සිද්ධ කළේ අපේ අයන්තියම්මා වික්‍රම මහත්ම ආදරණය දරු දෙපල ඇතුළු ඉස් සදැහැබර පින්නත් සියලු දිනාම ඉතින් ඒ හැමදිනාටමත් අයන්තියම්මගේ පි්‍රම මහත්මයාගේත් සුජීවත්වෝ ආසේ කරන ආදරණය මවෝරු දෙපල. එවගේ අපේ පෙරේරාම්මා ඇතුළු ඒ හැමදිනාටමත් ආසීර්වාද කරමින් පින්කම සිද්ධ කළලා සයිසිියලු දිනාමත් දෙවියෝ යහතින් මනාව කලටවෙලාවට සුරකික්වා දෙවියෝ ප්‍රාත්ථනිය බෝධියකින් නිවනින් සැනසිත්වා කියල දෙවියන්ට පින්දෙමු. आका च बुम्मट्टा महिद्दिका पुण्यन्तं अनुमोदित्वा चिरण्डन्तु सासनं आका साट्टा महिद्दिका पुण्यन्तं अनुमोदित्वा चिरण्डन्तु देसन आका च बुम्मट्टा नागा